පරිපූර්ණක වෛද්‍ය වෘත්තිකයින් අද දිවයින පුරා රෝහල්වල සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළා. ඒ ඉලීම් හතක් මුල් කරගනිමින් මෙම වර්ජන ක්‍රියාමාර්ගය සඳහා විකිරණ තාක්ෂණවේදීන් රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයින් ඖෂධවේදීන් බහුත චිකිත්සක වෘත්තිකයින් හා වෘත්තීය චිකිත්සක වෘත්තිකයින් ඇතුළත් වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් රෝගී ජනතාව දැඩි අපහසුතාවයකට පත් වුණා. දැන් මෙතෙන් ආවම දැන් එහෙම ස්ට්‍රයික් එකක් කියලා. නැත්තම් ඉන්නේ නැහැ නේ මහත්තයෝ. මාලා කාලකන් නියාණ්ඩුව වැඩක් නැහැ කියලා. ෂි. මේක තේරෙන්නේ මේ මහ මිනිසුන්ට. මාට කියන්නද මහත්තයෝ මේවා පිළි. අපිත් නිවාඩු දාලා ඇවිල්ලා ඉතින් ගොඩාක් පේෂන්ට්ලා ඇවිත්ලා ඉන්නවා. එයාලගේ ප්‍රශ්නත් ඇති ඉතින් නේද? එයාලත් සේවකයෝ විදියට එයාලගේ ගැටලුත් විසඳ ගන්න වෙන ඩිසිෂන් එකක් නැති නිසා ඉතින් මේ වගේ ඇක්ෂන් එකක් ගන්න වෙති. ඒක ඉතින් සාධාරණයි. ඒගොල්ලන්ගේ ඉල්ලීම්නේ. පොඩි මිනිස්සුය තමයි හැම පැත්තෙම දැලෙන්නේ. ඉතින් සල්ලි දිනනවා මේ වගේ තැන් වලට ඉන්නේ නැහැ නේ බෙහෙත් ගන්න. ඒගොල්ලන් නම් ඉල්ලින් දිනා ගන්නේ කොහොම හරි. ලෙඩ්ඩුන්ට ඉතින් ඉල්ලීමක් දිනා ගන්න තැනක් නැහැ. බෙහෙත් ටික ෆාමසියෙන් ගන්න පුළුවන්වත්කමකුත් නැහැ නේද? ඒගොල්ලෝ සාධාරණයි. රටේ ඉතින් නායකයා මේකේ තමයි ඉතින් තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. රෝගීන් පැත්තේ ඉඳන් රෝගීන්ටත් අසාධාරණයි. අපි වගේ ආට ඉතින් හරි අමාරුයි. පිටින් බෙහෙතක් ගන්න උනත් නැහැ නේද? දැන් රෝහලේ බෙහෙතක් ලිව්වොත් පිටින් ගන්න උනත් හරි අමාරු තත්ත්වයක ඉන්නේ. වර්ජනය කරනවා ඉතින් හැමදාම වර්ජනය ඉන්නේ. ඔක ඉතින් අපිට හිතේ අමාරු තියෙන නැති නේ. රජය දෙන්නෙත් නැහැ මේගොල්ලෝ අතාරින්නෙත් නැහැ. අපි අසරණ වෙලා වගේ මිනිස්සුත් මොකක් හරි හේතුවක් මත අසරණ වෙලා වෙන්න ඇති මට නම් හිතෙන්නේ ඔය ස්ට්‍රයික් කරන්න නැත්නම් නිකම්ම කරයි නේද රටේ පාලකයක ඉඳන් සෞඛ්‍ය අමාත්‍ය දක්වා සියලු දෙනාම ලංකාවේ සෞඛ්‍ය සේවයේ අංශභාග තත්ත්වයට පත් කරලා තියෙනවා. උතුරුමැද පළාත ගත්තහම උතුරුමැද පළාතේ හෙද කාර්ය මණ්ඩලයට දැවෙන ප්‍රශ්න සංඛ්‍යාවක් තියෙනවා. ඒ හෙද කාර්ය මණ්ඩලය මේ සෞඛ්‍ය සේවා උතුරුමැද පළාතේ ඇදගෙන යන්නේ මේ පළාතේ ඉන්න අහිංසක දුප්පත් ජනතාව ගැන හිතලා. කෙසේ වෙතත් පිළිකා ආයතන මාතෘ හා ළමාරු හල් මධ්‍යම ලේ බැංකුව යන ආයතනවල වර්ජන ක්‍රියාමාර්ගය සිදු නොවන බවයි පරිපූර්ණක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය ප්‍රකාශ කළේ. දිවයිනපුරා රෝහල්වල ක්‍රියාත්මක වර්ජනය සම්බන්ධයෙන් වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජී විජේසූරිය මෙලෙස අදහස් පළ කළා. අපි බලාපොරොත්තු වෙනවා උපරිම වශයෙන් ඒ රෝගී සත්කාර සේවාවන් පුළුවන් ආකාරයට ලබා දෙන්න. විශේෂඥ වෛද්‍යවරුන් හෙදලදාරීන් ඇතුළු අනිකුත් කාර්ය මණ්ඩලයේ සිළු දෙනාම රෝහල් සේවාවන් පවත්වාගෙන යනවා. තොර අපිට අවශ්‍ය ඒ පරීක්ෂණ කරන්න ඖෂධ ලබා දෙන්න තමයි ගැටලුවක් ඇති වෙන්නේ. ඒ කෙසේ වෙතත් අපි ඒ ළඟපාත උස්සල් තියෙනවා නම් ඒ උස්සල් වලින් ඖෂධ ලබා ගැනීම සඳහා ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා මීට පෙර නිකුත් කළ දෙන චක්‍රලේඛයක්. ඒ අනුව ඖෂධ ලබා ගැනීම සඳහා පහසුකම් ලබා දෙනවා. වර්ජනයේ නිරත සෞඛ්‍ය වෘත්තීය සමිති අද සෞඛ්‍ය අමාත්‍යාංශයට සාකච්ඡාවක් සඳහා පැමිණියා. අද දවසේ සෞඛ්‍ය ලේකම්වරයා නැවත සාකච්ඡාවකට කැඳවලා තියෙනවා. අපි මේ සාකච්ඡාවේදී මේ ගැටලු බේරගන්න උත්සාහ කරනවා. නමුත් අපිට තියෙන ප්‍රශ්නය සෞඛ්‍ය ලේකම්වරයාද මේකේ ප්‍රධානියා, ඇමතිවරයාද ප්‍රධානියා, එහෙම නැත්නම් පල්ලෙහා ඉන්න හයිජැක්කාරයෝද මේකේ ප්‍රධානීන් කියන එක හොයාගන්න තමයි අද සාකච්ඡාවේ අපි උත්සාහ කරන්නේ. වර්ජණයෙන් වැඩක් තියෙයිද නැද්ද කියන එක මං හිතන්නේ තීරණය කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය. මේ වර්ජණයෙන් වැඩක් නැත්නම් මීට වඩා ලොකු වර්ජනයක් කරන්න අපි ලෑස්ති වෙලා ඉන්නවා.